සිංහතනි ඇයි ඔබට සත්තු මරන්න හිතෙන්නේ? ඔබට නෙමෙයි මේ මිනිසුන්ට සත්තු මරන්න හිතෙන්නේ ඇයි ඔය? දැන් අලියෙක් හිම මරන්න හිතෙන්නේ කලාතුරකින් නේද? ඒකටත් වඩා දැන් හරකෙක් මරන්න හිතුණත් අලියෙක් මරන්න හිතෙන්නේ නැහැ නේද මිනිසුන්ට? දැන් හරකෙක් මරණ එකට වඩා ලේසියෙන් බල්ලෙක් වගේ මරන්න පුළුවන් නේද මිනිසුන්ට? ඒ බල්ලෙක් මරනවට වඩා සර්පෙක් වගේ මරන්න පුළුවන් නේද මිනිසුන්ට? ඒ සර්පෙක් මරනවටත් වඩා හරි ඉක්මනට ඔය ඉන්න පුංචි පුංචි කූඹි මදුරුව මැස්සෝ ඔය මරන්න පුළුවන් නේද? ඇයි දෙන්නේ නැවේ? දැන් අලි මරලා දිනේ අතොස්සන්නේ. මන්නේ කවුරුත් නැහැ. හරක් මරලා දිනේ අතොස්සන්නේ. මන්නේ කවුරුත් නැහැ. දැන් බොරු කියන්නේ නැතුව අතොස්සන්නේ. ඊළඟ එකට. ඔබගේ හිනාවෙම පේනවා මං ඊළඟ එක අහන්න දෙයක් නැහැ. නේද? එහෙනම් මදුරුවෙක් මැස්සෙක් මරපු කෙනෙක් මරපු නැති කෙනෙක් අත උස්සන්නකො නැත්නම් හැමෝටම මෙහෙස වෙනවනේ. එක අතක්වත් නැහැනේ. ඉපදිත දවසේ අද මේ දක්වා මම මැස්සෙක් මැරුවේ නැහැ මදුරුවෙක් මැරුවේ නැහැ කියලා හිතන කවුරු හරි ඉන්නවා නම් එක අතක්වත් නැහැ. ඇයි තින්නතනි අලි මරන්න නැතුව හරක් මරන්න නැතුව බල්ලු මරන්න නැතුව අර පොඩි පොඩි මැස්ස මදුරු වරේ මේ මරන්නේ? මොකද්ද ඔය තියෙන ප්‍රශ්නේ? පින්දුන ඔය තියෙන ප්‍රශ්නේ තමයි ඔබගේ තියෙන මහාන් තත්ත්වකම. ඔබට මේ සතාව දකිනකොට ඔබට හිතෙන්න ගන්නව මොකද්ද? පොඩි සතෙක් නේ මං, මිනිස්සෙක්. එහෙම හිතෙන්නේ මං කවුද? මිනිස්සෙක්. මේ තිරිසන්නුනේ මුන්. ඔතන නෙමෙයිද බලන්න ඉන්නේ? මොකද්ද තින්නතනි මේ වෙලා තියෙන ලෝක සත්‍යයට? බලන්න අධික මානියට පත් වීම නිසා තින්නතනි අර ජීවිතයේ තියෙන වටිනකම ගොඩක් අඩුයි කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? හරි. අපි මදුරුවෙකුටත් කතා කරන්න අවස්ථාව දෙනවා. ඔබටත් කතා කරන්න අවස්ථාව දෙනවා. ඒ දීලා ඉවරලා අපි දෙන්නගෙන් අහනවා, මදුරුවගෙන් අහනවා, ඔබගේ ජීවිතේට ඔබ කොච්චර ආදරය කරනවද? ඔබෙන් උත්හනවා ඔබගේ ජීවිතේට කොච්චර ආදරය කරනවද? අපි හිතමුකෝ වැඩිම ලකුණු තියෙන්නේ යුනිට් 100. දැන් මදුරුවා කියයිද මට යුනිට් 2ක් විතර? එහෙම කියයිද? මදුරුවා කියන්නේත් මොකද්ද? 100. ඔබ කියන්නේත් මොකද්ද? 100. එහෙනම් ඔබට කොහෙන් ආවේ පින්විතනි අයිතියක් එයාට යුනිට් 2යි කියලා කියන්නේ? දැන් ඕකද මිනිස්සයා කියන්නේ? තිරිසනුන්ටත් නැති ගතියක් නේ පින්විතනි අද මේ ලෝක සත්‍යයට පිටිහිටලා තියෙන්නේ. ඔබගේ දරුවට මොකක් හරි බලවේගයක් ඇවිදින්නා, උප්පත්ති හරි මොනවා හරි ඇවිදින්නා, ඒකට ඉගිල්ලෙන්න පුළුවන් කටෙන් කුං 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 ගාලා සද්දයක් එනවනම්, ඒකට හොටක් තියෙනනම් ඇනලා ලේ බොන්න ඕනේ නම්, දැන් ওই දරුවව තල්ල මරලා දායිද? නැත්තම් තව එකෙක්ව මරලා ඇවිල්ලා නැත්තම් තව එකෙක්ව ගැට ගහගෙන ගෙනහන් දෙවිලා මේකට ඇන ඇන බීම් පුතේ කියයිද? ඔබ නිගමන හිතන බලන්න මේ දෙන ඔබට ඇයි ඔය කියන ඔය සව කෘමි සත්තු පොඩි සත්තු ගැන ඔබට හිතෙන්නේ ඒ අය පහත් ඔබ උසස් කියලා? ඔබට එතන වරදක් පේන්නේ නැද්ද? ගතියෙන් ඒ අය පහත් තමයි. ගතියෙන් ඒ අය පහත් වෙන්නේ පිංගුතනේ ඒ සබාධම්යෙන් එයාට හම් වෙච්ච උරුමනේ ඔය තියෙන්නේ. ඔබටත් ඔය උරුමේ හම් වෙන්නේ මේ ගමන ගියේ නැත්තම්. නමුත් සබාධම්යෙන් යම් උරුමයක් දුන්නේ කියන ඔබට අයිතියක් තියනවාද ඒක ජජ් කරන්න? ඔබ ඔය කාගේ අයිතියද ඔය අරන් තියෙන්නේ? ඔබට පුළුවන් ද ඒක ජජ් කරන්න? ඔබට පුළුවන් ද කියන්න කූඹිය තෝ පහත් මම උසස් කියලා කියන්න? ඔය ඒක තමයි පිංගුතනේ හේතුව. ඒක නිසා ඔබට ඒ සත්තුන්ගේ වටිනකමක් නෑ. ඔබ හිතන්නේ උන්ට මොනවද දෙමේ තිරසන්නු නිමු. නමුත් පිංගුදෙනි ඌතුගේ පණට කොච්චර ආසයිද? තිරසනත් කැමති පිංගුදෙනි ජීවත් වෙන්න. මතකනේ උල උඩ ඉන්න කෙනත් කැමති අන්තිම හුස්ම දක්වාම ජීවත් වෙන්න. එහෙනම් ඔබට කොහෙන්ද අයිතියක් ආවේ ඒ අයගේ මේ ප්‍රාණය නිරුද්ධ කරන්න? ඔබට කොහෙන්ද අයිතියක් එන්නේ පිංගුදෙනි ඒ අයට හිඟ හිංසා කරන්න? තනි කරම මානය නිසා යෝග වෙන්නේ. ඔබ අද පටන් හිතන්න පටන් ගන්න පිංගුතනි, නුඹත් මේ ලෝකේ ජීවත් වෙන සත්වෙක්, මාත් මේ ලෝකේ ජීවත් වෙන සත්වෙක්.
එකම වෙනසකට තියෙන්නේ උඹට වඩා මට හිතන්න පුළුවන්. ඒක නිසා උඹ මිනිස්සුන්ගේ ලේ උරා බිව්වත් මම උඹගේ ජීවිතයට හානි කරන්නේ නැහැ. ඇයි? උඹට හිතන්න බැරි නිසා උඹ ඕක කරන්නේ. හිතන්න පුළුවන් වෙච්ච මාත් ඕක කළොත් එහෙම මං උඹටත් අන්තයි නේද? ඔන්න ඔය තැනට හිත යොමු කරන්න තියෙන්නේ පුළුවන් තරම්. මේ ලෝකේ ඉන්න අනික් සත්‍යයන්ටත් ලොකු වටිනකමක් තියෙනවා ඔබ දැනගන්න හොඳට. ඒ සත්වෙන්ටත් ලොකු අයිතියක් තියෙන බව තේරුම් ගන්න. මේ මහ පොළොවේ අයිතිකාරකම ඔබට දුන්නේ කවුද? උසාවියෙන් ලේල දුන්නට මහ පොළොවේ අයිතිකාරකම් හම්බ වෙනවද? මේ මහ පොළොවේ අයිතිය ඔය හැම කෙනාටම තියෙනවනේ. ඔබ මේ මහ පොළොවේ අයිතියනේ පිටුතනේ මේ පිරිසකින් උදුරගන්නේ ඇයි? අපි ලොක්කෝ. උඹලා කවුද? උඹලා මේ සොක්කොනේ. උඹලා මේ පොඩි පොඩි සත්තුනේ. උඹලා කොහේ හිටියක් කමන්නේ. අපි කොහෙද ඉන්නෝනේ? දැන් ඔබ හිතන්න පිළිදෙන රටේ අපේ රජ කෙනෙක් පහළ වෙන ওই જાතිය. ඒ කියන්නේ අනිත් වැසියාව සම්පූර්ණයෙන්ම පල්ලෙහාට දාලා පාගල කටයුතු කරන රජ කෙනෙක්. ඒ රජුරෝ කියනවා උඹලා කොහොම හිටියක් මොකද මං හොඳට හිටියනම් ඇති මට. දැන් ඔබට එන හැඟීම මොකද්ද ඒ සම්බන්ධව? ඔබ තීරණය කළ බලන්න ඔබ කොච්චර අසාධාරණයක්ද මේ ලෝකෙට කරන්නේ කියලා. එහෙනම් ඒසා අසාධාරණයක් ලෝකෙට කර කර අනේ මට මේ ලෝකෙන් එඳ ගැරහුම් කියලා හූල්ලනවා නම් බින්දුතුනි මොට්ට වැඩක් නෙමෙයිද ඔය? ඔබට ඇයි සතෙක්ගේ වටිනකම තේරෙන්නේ නැත්තේ? මං මේ සතෙක්ගේ වටිනකම තේරෙනවා කියලා කියන්නේ බින්දුතුනි ඒ සතාවල්ලා ගෙදර ඉඳලා බැඳගෙන අනේ පපියෝ පපියෝ කිය ඉන්න එකට නෙමෙයි. අහගෙන නැයි රෙද්ද අස්සේ දාගන්න එපා කියලා තමයි මම හැමදෙස්සෙම ඔබට කියන්නේ. පාරේ ළඟින බල්ලෝ ගෙනහලා ගෙදර හදාගන්නයි. ඔය පාරේ ඉන්නේ කූඩු කරලා ඉන්නේ ගිරව් ගෙනහලා ගෙදර හදාගන්නයි. ඔය මොට්ට වැඩ කරගන්න යන්න එපා. ඒකුගේ කරුම ඒකෝල්ලගේ අරයියයි. අපිට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක අපි කරගන්න ඕනේ. හැබැයි ඒ සතා පහත් කියලා සලකලා ඒ සතාට පින්දුනේ හිංගි හිංසා කරන්න කිසිම අයිතියක් නැහැ. මට කියන්න කැමැත්තෙන් බරාදින එක ගොනෙක් ගොන්නෝ නැහැ සිංහදින කැමැත්තෙන් රස්තාව කරන කෙනෙක්වත් ඔස්සන්න වෙන්න. අකමැත්තෙන් රස්තාව කරනවා හැබැයි රස්තාව කරන තැනින් ඔබට ගහනවා නම් හිංගි කරනවා නම් හිංසා කරනවා නම් ඔබ දවස් කීයක් ওই රස්තාවට යන්න කැමතිද? අත්තානං උපමං කත්වා මේ ගුණේ හිත පිහිටවන්න. මේ මහ ගුණයක් ගැන මම මේ ඔබට කියන්න තියෙන්නේ මේ ගුණේ හිත පිහිටවපු දාට මොකද මෙතන ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒ ප්‍රශ්නේ තමයි මම මේ වටින් එන්නේ. ප්‍රශ්නයක් අහලා තිබ්බා. පංචශීලයේ සමාදන් වෙලා ඒ සීලය අපි අතින් කැඩුනොත් ආනා විතික්කමා වර්ණයට අහු වෙනවද කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඥාව කඩපු එකට අහු වෙනවද කියලා. පිටින් ඔබ මේ ගුණේ පුරුදු කළොත් ඔබට පුළුවන් වෙනවා පින්වතුනි පානාති පාතාව රකින්න. අරිහතුන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? පරපණ නැසීමෙන් වෙන්ව. පරපණ නැසීම අතහැර බහා තැබූ දඬු මුගුරු ඇතිව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන්නේය. අද ඔබට ඕක බැරි වෙයි. අද ඔබගේ අතින් ඕක කැඩෙයි. නමුත් මේ ගුණේ ඔබ පුරුදු කළා නම් දිගින් දිගටම එක පැත්තකින් දහම මෙනෙහි කරන ගමන් මේක කරන්නේ. තේරුද මේ අපි කරන දේමයි ඔබට කියන්නේ. නොකර දෙයක් කියනව නෙමෙයි. මොකද එක පැත්තකින් දහම මෙනෙහි කරන ගමන් පිංගුදිනේ අනිත් පැත්තෙන් මේ මහ ගුණේ වඩා ගන්න වැළපිළිවෙල කරනවා නැත්නම් වෙන්නේ මොකද්ද? දහම දැනගත්ත කෙනෙක් විතරක් බිහි වෙනවා පිංගුදිනේ අමු බෙරයක් බිහි වෙන්නේ. ගහනකොට පුදුම සද්දෙයි නමුත් ඇතුළේ සම්පූර්ණයෙන්ම හිස්. ඔබට එහෙම බෙර ඕනේ තරම් අහන්න ලැබිලා ඇති. ගහනකොට නම් හිතෙන්නේ මහ පුදුම බෙරයක් නෙමේ ගහන්නේ කියලා.
නමුත් පඩුව ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද මේ අමු හිස් මේක කියන මාත්‍රයක්වත් ගුණයක් තිබිලා නැහැ කියලා. ඔය මානෙ පොඩ්ඩක් අයින් කළා දාන්න. ඔය ඔබ හිතන් ඉන්න විදිහ පොඩ්ඩක් අයින් කළා දාන්න. කූඹියෝ නම් මොකුද ඕගොම් මෙහෙමනේ. ඒ වගේ ද අපි මේක ලේසියෙන් ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් දෙමින් අපි අරන් තියෙන්නේ. කූඹින්ට නම් ඔක ඉක්මනට ලැබෙනවනේ. එහෙම හිතන්න අයිතියක් තියෙන්නේ කාටද? කූඹියට කූඹියගේ ජීවිතේ වටිනවා. කූඹියට කූඹියගේ කකුල වටිනවා. ඔබට ඔබේ කකුල වටිනවා වගේම. ඒක නිසා අපි මෙතන කවදාකවත් හිතන්න යන්න එපා. උන්ට වෙන එක උන්ට වෙච්චාවේ. හැබැයි අපි ඉන්න ඕනේ හොඳට වැඩමිලා. ඔය අදහස පින්වතුනි සම්පූර්ණයෙන්ම වසල අදහසක්. තථාගතයන් වහන්සේ ඔය පිළිසෙට කිව්ව කෙලින්ම වසලයෝ කියලා. ඔබ කැමතිද පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහන්න? උඹ වසලේ කියලා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහන්න කැමතිද උඹ වසලේ කියලා? ඒකජං වා ද්විජං වාපි යෝධපානානි හිංසති. එක්වරක් දෙවරක් ඉපදිච්ච සත්වයෝ. ඒව ගැන මම පස්සේ විස්තර කරන්නම් දැන්ට කියන්න බෑ මොකද ඒක ලොකු කතා. නැත්තම් බල එකවරයක් දෙවරයක් ඉපදිච්ච සත්වයෝ කියන්නේ කවුද කියලා. සියලු ප්‍රාණීන්ට හිංසා කරනවා නම් යස්ස පානේ දයා නැති මේ ප්‍රාණීන්ට මාත්‍රියවත් දයාවක් නැත්නම් හිතේ කරුණාවක් නැත්නම් හිතේ තංජඤ්ඤා ඔබ කියන්න වසලෝ ඉති ආන් ඒකේ නම මම වසලෙක් කියලා කියනවා කියලා. දැන් වසලෙක් නොවන අයත් උසන්න බලන්න. පින්වතුනි තථාගතයන් වහන්සේගෙන් වසලය කියලා අහගන්න එපා. ඒ උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේගෙන් වසලය කියන වචනේ අහගන්න එපා. මමට ළඟ ළඟම දවසක වසල සූත්‍රයේ තියෙන කරුණු ටික එකින් එක පැහැදිලි කරලා පෙන්වන්න. ඔබ පුළුවන් තරම් ඉක්මනට වසල ගතියෙන් මිදෙන්න. වසලය කියන්නේ සම්පූර්ණයෙන්ම මේක වහගත්ත කෙනා පිළිගන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒකෙන් මිදෙන්න. කවදාකවත් හිතන්න යන්න එපා පිංවිතනේ ඔබ උසස් මේ මේ ලෝකේ ඉන්න අනිත් සත්ත්වෝ පහත්ය කියලා. මිනිස්සයෝ ගැනවත් නෙමෙයි මම කියන්නේ. මිනිස්සයෝ ගැන කොහොමත් හිතන්න එපා. ඊට එහාට තව යන්න. ඔබ උසස් අනිත් අය පහත්ය ගැන කවදාකවත් හිතන්න එපා. එළදෙන වහුපැටියට ආදරේ පිංවිතනේ. ඔබ ඔබගේ දරුවට ආදරේ වගේම. ඔබට නම් හිතන්න හිතක් හරි තියෙනවා පිංවිතනේ මේ වෙලාවේ මගේ දරුවා කියලා ඔබට හිතන්න පුළුවන්. ඒ අහිංසකයොන්ට හිතන්න බෑ. ඒකුන්ට කන්න හිතනොත් ඒකුන් කනවා. එන ඔබට හිතක් තියෙනවා නම් මම ප්‍රාණඝාත කිරීම සුදුසු නෑ. අත්තානම් උපමං කත්තා මේ මට මේ දේ වුණා නම් එහෙම මගේ දරුවට මේ දේ වුණා නම් එහෙම කොච්චර මම පීඩාවට පත් වෙනවද? දැන් ඔබට ඕක හිතෙන්නේ සිංහදෙන හරක ගැන විතරයි නේද බලන්නේ? දැන් ඔහු කිව්වත් මොකද හරක් මරණයකට විරුද්ධයි අපි. හරක යන විතරයි නේද බලන්න හිතෙන්නේ? දැන් ඔහු කූඹියට දාලා බලන්න හිතේද කියලා. ගෙදරහට ආපු කැරපොත්තට දාලා බලන්න හිතේද කියලා. අර වේගෝන්නේ කරගෙන ඒ සද්දේ මොකද්ද? ඒ සද්දේ මොකද්ද? අර වේගෝන්නේක ස්ප්‍රේ කරනකොට එන සද්දේ මොකද්ද? පින්නතිනේ එන්නේ සතර අපාය දොරටු ඇරෙන සද්දේ. ඔබ හිතුවේ ස්ප්‍රේකින් ආවා කියලා නේද? නෑ, ස්ප්‍රේක ගහද්දී ආපු සද්දේ තියෙන සතර අපාය දොරටු ඇරෙන වෙලාවේ ආපු සද්දේ. එහෙනම් ඔබ ස්ප්‍රේක ගහලා කරගත්තේ මොකද්ද? සතර අපාය දොරටු ඇරගත්ත එක. මෝඩ වෙන්න එපා කවද කවදක්වත්. දැන් ඔබයි මගෙන් ඊළඟ ප්‍රශ්නේ. එතකොට ස්වාමීනි, කරපොත්තු ගෙදරටාම උන් එක්ක ජීවත් වෙන්න කියලාද අපිට කියන්නේ? නෑ. කරපොත්තු ගෙදරට එන්නේ කාගේ වරදින්ද? ඔබගේ වරදින්. ආන් ඒ වරද නොකර ඉන්න එතකොට කරපොත්තු ගෙදර එන්නේ නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ හරි. මදුරුව බෝ වෙන්නේ කාගේ වරදින්ද?
ඔබගේ වරදින් ඔබ වරද නොකර ඉන්න ඔබ ටින් එක කඩලා ඒකට වතුර එකතු නොවෙන්න වැඩ පිළිවෙල කරන්න ඔබට බේරිලා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ තේඟදනේ ඒ බේරිලා ඉන්න පුළුවන් ක්‍රමයට ඔබ බේරිලා ඉන්න කවදාකවත් ප්‍රාණඝාතයට හිත නැඹුරු කරන්න එපා කවදාකවත් හිතන්න එපා පින්වතුනි ඔබ උසස් මේ සත්‍යෝ පහත්ය කියලා එතනම පින්වතුනි ඔබ බලු පැත්තට යන්න නැඹුරු වෙලා ඉවරයි ඒක නිසා මේ ලෝක සෙමේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වෙන්ට පින්වතුනි මේ ලෝකේ අයිතියක් තියෙනවා ඒ අයිතිය උදුර ගන්න යන්න එපා මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වයන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා ඒ අයිතිය උදුර ගන්න යන්න එපා මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වයන්ට පින්වතුනි හිංසාවකින් පීඩාවකින් තොරව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා ඒ අයිතිය උදුර ගන්න යන්න එපා ඔබ ඔබගේ පාඩුවේ ජීවත් වෙන්න කවදාක්වත් හිතන්න එපා උන් පහත්ය තමන් උසස්ස කියලා ඔතනමයි පින්වතුනි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබට මම මේක කිව්වට එකපාරට හැංගීමට වැඩෙන එකක් නෑ ගෙදරට යනකොට කැරපොත්තෙත් දැක්කනම් පින්වතුනි ඒකට සලන්නම තමයි හිතෙන්නේ මොකද හේතුව ඒක කෑම වලට හොට දානවා දැන් ඔබගේ පුතා කෑම වලට හොට දාන්නේ නැද්ද එවිදෙල්ල එතකොටත් හිතනවද මේකට සමත් වලත් පල්ලා දාන්නනේ මූ කියලා නෑ ඇයි පුතා වටිනවා ඇයි පුතා අපේ කෙනෙක් මනුස්ස අපි අපි මනුස්ස අර තිරිසන්නේ බලන්න ඔබ මම මේ ඔබට මේ පෙන්වන්නේ ඔබ හිතන කරන විදි මේ තිරිසන් ඒක නිසා උඹ තල්ල දාන්න ඕනේ අපිට ජීවත් වෙන්න බෑ නැත්තම් ඔය ඔක්කොම තියෙන ගිනි ගෙඩි මේ සමාජය විසින් ඔබට දීපු දැන් ඩෙංගු මර්ධන එකකින් ඇවිල්ලා මාව හිරියට අරන් යයිද දැන් මං කිව්වේ ඩෙංගු ව්‍යාප්ත කරන්න කියලාද එහෙමද කිව්වේ නෑ මේ ලෝකේ හැම සත්ත්වයකටම තියෙනවා පින්වතුනි ජීවත් වීමේ අයිතිය. ඔබ මේ අයිතිය නැති කරන්න එපා ඔබට මේ සසර කෙලවර කරන්න බැරි ඊට පස්සේ. කිසිම සත්ත්වයකට හිංසා කරන්න එපා පින්වතුනි. හිංසා වෙද්දෙන් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හිංසා කරන්න එපා. ඔබ ඇවිදිනකොට සත්තු දහස් ගණනක් මැරිලා යයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එච්චරටම කරුණාව හිතේ හට ගත්තා නම් කරන් තියෙන ඉක්මනටම මක් වෙන එකද ඉක්මනටම නිවන් දැකලා කෙලවර කරන එක එතකොට ආයි ඝනකය කවදක්වත් හැදෙන්නේ නැහැ එහෙනම් ওই ඝනකයට කවදක්වත් කාවත් ඇදීලා මැරෙන්නේ නැහැ එවිදින් නැතු ඉන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින් තමන්ගේ වැඩ කටයුතු කරගන්න හැබැයි හිතලා කවර කවදක්වත් තව සත්ත්වයකට හිංසා කරන්න හදන්න එපා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ